දෙදස් විසිතුන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 34 වන තරගයේ ඊයේ පැවැත්තුනේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර ලක්නව් හිදී. තරගයේ මුලින් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත පිල පන්දුවාර 46 පන්දු තුනකදී සියලු දෙනා දැවී ලකුණු 179 ලබා ගැනීමට සමත් වුනේ. එහිදී එංගල් බ්‍රේඩ් ලකුණු 58ක් ලබාගත් අතර එකර්මන් ලකුණු 29යි. තවද මැක්ස් ලකුණු 42ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී මොහමඩ් නබී කඩුලු 3ක් දවාගත් අතර නූර් අහමඩ් කඩුලු 2යි. මුජීබ් එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා. තවද නෙදර්ලන්ත ඉනිමේ දුවද්දී දැවියම් 4ක්ද වාර්තා වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර 32යි පන්දු 3ක් පමණක් වැය කරමින් කඩුලු 3ක් දැවී ලකුණු 181ක් ලබා තරගය ජය ගැනීමට සමත් වුණා. ඇෆ්ගනිස්ථානයේ වෙනුවෙන් රහමන් ෂා ලකුණු 52ක් රැස් කළ අතර හෂ්මතුල්ලා ෂහීඩ් නොදැවී ලකුණු 56ක් සහ ඔමර් ෂායි නොදැවී ලකුණු 31ක් රැස් කර ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී වෑන් බිග් පාවුල් සහ සුල්ෆිකාර් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව කඩුලු 7ක ජයක් වාර්තා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මෙවර තරගාවලියේ තමන් ලැබූ 4වන ජය වාර්තා කළ අතර ඉතිහාසයේ ප්‍රථම වරට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම චැම්පියන්ස් ට්‍රෝපි ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා. එංගලන්තයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය වැනි කණ්ඩායම් අභිභවමින් ශූරයන්ගේ කුසලානයට ඔවුන් සුදුසුකම් ලබාගෙනයි තියෙන්නේ. මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ තරඟ 7ක් ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථානයේ තරඟ 4ක් ජයගෙන තරඟ 3ක් පරාජයට පත් වී ප්‍රසාද ලකුණු 8ක් ලබා සටහනේ 5වන ස්ථානයේ රැඳෙනවා. නෙදර්ලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 4ක් ලබා සටහනේ 8වන ස්ථානයේ රැඳෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 7වන ස්ථානයේ රැඳෙන්නේ.